කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. තවත් කුසල රැයක් අපි ගත කළා. සියලුම දෙනා දුර බැහැරිඳලා ආපු පින්වතුන් ඉන්නවා මෙතන. විශේෂයෙන්ම මට හඬ ලැබුණ අපේ බණ්ඩාරවල ඉඳලා එන බදුල්ල ඉඳලා එන මැණිකේ ධර්මසිරි උපාසකම්මා, අවුරුදු 80 ගාණක් වයසයි. 80 කීයක්ද? 84ක් වයසයි. ඒ වුණාට ආයුෂයෙන්, වර්ණයෙන්, සැපෙන්, බලෙන්, ප්‍රඥාවෙන් ඉහෙලින්ම වැඩිලා ඉන්නේ. පාරමිතා ශක්තිය නිසා අවුරුදු 84ක් වුණාට තරුණ කෙනෙක්ගේ තියෙන ජවය මං ඒ ගෞරවණීය උපාසකම්මගෙන් දකිනවා. බදුල් ඉඳලා බණහඬ මෙච්චර දුර එනවා, ඒ වීරිය කොයිතරම්ද කියලා බලන්න. ගොඩක් කල්පනා කරලා ඒ මම දකින්නේ සාමාන්‍ය සුළුපටු වීරියක් හැටියට නෙවෙයි, අසාමාන්‍ය වීරියක් හැටියට දකින්නේ මට පේන්නේ. මොකද භික්ෂුවක් වශයෙන් මටත් නෑ එච්චර වීරියක් කියලා මම කල්පනා කරනවා. මේ උපාසකම් මට තරම් බදුල් ඉඳලා එන්න තරම් බණහඬ අරණ විහාරයට, ශ්‍රී අරණ විහාරයට අනුරාධපුරේ බදුල්ලේ මැණිකේ ධර්මසිරි ගෞරවණීය උපාසකම්මා. ඉතින් ඒ උපාසකම්මත් ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම අපේ ලෝතුරු වර්ණ නිරන්තරයෙන් පැමිණෙන ශ්‍රාවක පින්වතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නම්ගම් වශයෙන් කියන්න ගියොත් මෙතන සමහරු තරහ වෙන්නත් පුළුවන් අපේ නංගම් කිව්වේ නැහැ කියලා. ඒසා මට නිරන්තරයෙන්ම මුණ ගැහෙන බොහොම දයාබරණීය කල්යාණ මිත්‍රයෝ සියලුම දෙනා වාගේ වෙනදත් සහභාගී වෙන බොහෝ කල්යාණ මිත්‍රයෝ අද දවසේ මේ ස්ථානට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන්ම අයර්ලන්තයේ ඉඳලා එංගලන්තයට ඇවිල්ලා, එංගලන්තයෙන් නැවත ලංකාවට ඇවිල්ලා දැන් ශ්‍රී අරණ විහාරේ ඉන්න අපේ අනුරුද්ධ ධර්මප්‍රිය වෛද්‍යතුමා. එතකොට මං හිතන්නේ අපේ එංගලන්ත චාරිකාවදී අපිව රැගෙන ගිය නියමුව, ගුවන් නියමුව තරිඳු පලිහවඩන මහත්මයත් ඉන්නවා. එතුමාගේ පියතුමා කමල් පලිහවඩන මහත්මයා ඉන්නවා, හේෂාරි පලිහවඩන මහත්මිය, ඒ වගේම රංජනී මහත්මිය, මට මතක හැටියට නම අම්මා, එතුමී ඉන්නවා. ඒ වගේම අනිත් පින්වතුන් ඉන්නවා. මට නම් ගම් වශයෙන් කියන්න ගියොත් දැන් මෙතන ඉන්නවා විශාල ප්‍රමාණයක්, සමාවෙන්න හැමෝගෙම නම් කියන්න බැරි වුණාට, නමුත් මෙතන ඉන්නවා දැන් අනුර මහත්මයා ඉන්නවා, දර්ශන මහත්මයා ඉන්නවා, ප්‍රීති මහත්මයාත් ඉන්නවා නේද? නෑ, දීප්ති මහත්මයා ඉන්නවා, එතුමා ඉන්නවා, මම හිතන්නේ ප්‍රියදර්ශනී උපාසකම්ම ඉන්නවා, ශ්‍රේයානි උපාසකම්ම හිටියා, තව නම්ගම් සමාවෙන්න, නම්ගම් කියන්න කිව්වොත් මට පැටලෙන නිසා මේ දැක්ක අය දෙතුන් දෙනෙක් විතරයි මට මේ වෙලාවේ මට සිහිපත් වුණේ. අනිත් ඔක්කොම වගේ වෙනදත් එන අපේ ඒ සුපුරුදු සත්පුරුෂ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා විශාල ප්‍රමාණයක් මේ උදෑසන දක්වාම මේ ශ්‍රී අරණ විහාරේ ඇඳිලා බණ අහනවා. ඉතින් බොහොම සතුටක් දුර බැහැර ඉඳලා, සමහරු ඉතාම දුර බැහැර ඉඳලා මැණිකේ ධර්මසිරි උපාසකම්මා බදොල් ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කොළඹ ඉඳලා, ගම්පහ ඉඳලා, දුර බැහැර සමහරට ගාල්ල මාතර, ප්‍රියන්ත හේන්පැල්ල මහතා මාතර ඉඳලා ඉන්නේ. ඊසා අන්න ඒකන කියන්න මතු ඊශ්‍රායලෙනුත් ඇති හැමෝටම, නව ශ්‍රීලන්තයෙන් සහ ඊශ්‍රායලෙන් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා, ධනුෂ්ක මදුසංක මහතා සහ ගීතානි මංගලික මහත්මිය නේද? කොයි හරිය දෙන්නේ අපි පොඩ්ඩක් මයික්‍රෝෆෝනිය දෙමු දෙතුමාලට. අන්න දැන් ඒ අයට පොඩ්ඩක් මයික්‍රෝෆෝනිය දෙන අවස්ථාව, අනිත් අය පොඩ්ඩක් ඉවසීමෙන් එක දරාගනි නේද? මේ අපේ සාංසාර ඥාතියෝමයි, එකම නිවන් මඟ වඩන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝමයි. මේ අය මුණ ගැහෙන්න කියලා තමයි අර ඉමිනා පුණ්‍යකම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය කියලා හැමදාම ප්‍රාර්ථනා කරේ. දැන් ඒ ප්‍රාර්ථනාව සඵල වෙලා ඉතාම ශ්‍රේෂ්ඨ පිරිසක් මේ මුණ ගැහිලා ඉන්නේ. මං එංගලන්ත ගමනේදීත් මම දැක්ක දේ තමයි කොච්චර ශ්‍රේෂ්ඨ යහපත් වූ බුද්ධිමත් වූ සත්පුරුෂයෝ ටිකක් මුණ ගැහිලා ඉන්නවද. හැබැයි අය විසිරලා ඉන්නේ. දැන් එංගලන්තෙදි මුණ ගැහිච්ච පිරිස
මේ ලංකාවිද අපිට මුණගැහෙන විදිහක් නෑ ඉතින් ඒ අය එහි ඉන්නේ. හැබැයි මේ සියලුම දෙනා එකට මුණගැහෙනවා නම් මම හරිම ප්‍රාර්ථනා කරනවා, මම හරිම සතුටුයි. එහෙම දවසක් කවදාහරි දවසක උදා වේවා. මොකද ඔබ දැනගන්න ඕන ලෝකේ සත්පුරුෂයෝ ඉන්න බව යහපත් වූ. ඉතින් ඒක නිසා ලෝතුරු අන්නවට ඒකරාශී වෙලා ඉන්න මේ සත්පුරුෂයෝ කවදාහරි දවසක ඒකරාශී වෙලා ඒ අය සියලුම දෙනා මේ බුද්ධ ශාසනය නම් වන සත්පුරුෂයෝ වශයෙන් මුණ ගැසේවා, සියලුම දෙනාට මඟ පෙන්වන නායකත්වය ලබා දෙන උතුම් මිනිස් වශයෙන් මුණ ගැහෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම පිරිස අතර ඉන්න දෙන්නෙක්ට තමයි දැන් මයික්‍රොෆෝන් එක. සාදු සාදු දනුෂ්ක මහතානි නව ශ්‍රී ලාංකේය. එහෙමයි. හොඳයි දනුෂ්ක මහතා, කොහොමද මේ ලංකාවට ආවේ නිවාඩුවකටද? එහෙමයි ආදරේ, දැන් 24 වෙනිදා තමයි ආවේ. අම්මත් ඇවිල්ලා ඉන්නවා නේද? ඔව් අම්මා. අම්මා කො අම්මා? ඉන්නේ. ආ ගීතානි මංගලිකා මහත්මිය. පහුගිය කාලේ යුද්ධකටත් මැදිවත් මැදි වෙලා හිටියේ ඊශ්‍රායලයේ නේද? එහෙමයි ස්වාම. ඒ අත්දැකීම ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ධර්මයෙන් ලැබිච්ච රැකවරණි සහනි. ඒක ගොඩක් ප්‍රශ්න තිබුණා අපිට. මොකද අපි හිටියේ මේ ගාසවලට කිට්ටුවම. ඒක නිසා නිතරම වගේ රොකට් එනවා. ඒ වෙනකොට සයිරන් වදිනවා. සයිරන් වැදුනහම විනාඩි 10ක් ඇතුළත අපි සේෆ්ටි රූම් වලට යන්න ඕන. ඒ හැම වෙලේම ධර්මය තමයි ශ්‍රවණය කළේ. කිසිම බයක් දැනුන්නේ නැහැ. බයක් ඇති වුණේම නැහැ. බයක් ඇති වුණේම නැහැ. කිසිම බයක් දැනුනේ නැහැ කොහොමත් හිතට. ඔව්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. ඇත්තෙන්ම අදටත් බය දැනෙන්නේ නැහැ. කොහොමත් මොකද මේ එක කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මොකද අපිට එහෙ රැකවරණ තියෙනවා ගොඩක්. ධර්මයේ රැකවරණ තියෙනවා. කිසි අපහසුතාවයක් වුන්නේ නැහැ. මමවත් බලන ලෙඩුන්ටවත් කිසි කරදරයක් වුන්නේ නැහැ. හොඳයි. එතකොට ඔබතුමියට හැමතිස්සෙම විශ්වාසයක් තිබුණා ධර්මයේ ආරක්ෂා කරන නිසා ධර්මයෙන් රැකවරණය ලැබෙන බවට. එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට පුත්‍රයා තමයි දනුෂ්ක මහතා නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. පුත්‍රයා ඉන්නේ කොහෙද? නව ශ්‍රී ලාංකේ. එහෙමයි ආදරේ. එතකොට ඔබතුමාට මව ගැන කෙබඳු ඇතිහීමද තිබුණේ? ඒ කියන්නේ අම්මගේ ආරක්ෂාව ගැන, ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව ගැන ඔබ කොහොමද කල්පනා කරේ? මෙහෙම ධම්මෝහවේ රක්කති ධම්මචාරිණි හාමුදුරනේ, ඒක නිසා ගැන ප්‍රශ්නයක් තිබෙන්නේ. බැරි බැරි වෙලාවත් මොකක් හරි කරදරයක් වුණත් දන්නවා මේ දුගතියකට යන්නේ. ඒ ගැන තියෙනවා විශ්වාසයක්. පොඩි විශ්වාසයක් පොඩිද තියෙන්නේ? නෑ හොඳ ලොකු විශ්වාසයක් තියෙනවා. අම්මා ගැනයි, අපේ අයියලා දෙන්න ගැනයි, තාත්තා ගැනත් තියෙනවා ගොඩක් පවුලේ. සියලුම දෙනා ගැන, සියලුම දෙනා ධර්මයට යොමු වෙලා දින්නේ. අම්මයි ලොකු අයියයි නම් මාර්ගකට එහෙම ඇවිල්ලා, පොඩි අයියත් ඉන්නවා හාමුදුරනේ බණ අහනවා. තාත්තාගේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා හාමුදුරනේ. අපේ ඔක්කොමගෙන් වැඩි තාත්තාගේ තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. දැන් ටික දවසක් තව ලංකාවේ ඉන්නවා. ඔව් හාමුදුරනේ, මම 24 වෙනකන් ඉන්නවා. අම්මා? අම්මා නම් 27 සන්නාමන රාත්‍රියටත් එයි, ඊට පස්සේ යනවා මම. ඉතාම සතුටුයි. ලංකාවට ආපු වෙලාවේ ඇති වෙනකන් පුණ්‍ය කුසල ධර්මයන් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමයි ආනන්දරේ. දැන් මේ ශුද්ධ නගරේ ඉන්නේ. ඔව් ආනන්දරේ, ආදි ඉඳලා යනවා. මහසෑ රදුන් වහන්සේ වැඳගන්න, උඩමළු වැඳගන්න අවස්ථාව තියෙනවා. ඔව් ආනන්දරේ, ඊයේ වෙදේ වැඳගත්තා. අදත් පුළුවන් වුණොත් යනවා. අදත් ගිහිල්ලා අර මහසෑය ප්‍රදක්ෂිණා කරලා අර ප්‍රාර්ථනාව සිද්ධ කරන්න ඕන. එහෙමයි ආනන්දරේ. එහෙමයි අදත් කර ඊයේ කරා ආනන්දරේ, අදත් යනවා. ඉතාම සතුටුයි. එහෙමයි. නිරන්තරයෙන්ම ලෝතුරු වර්ණ සමග බැඳිලා ඉන්න මුලපටන්ම අද මේ වෙනකම්ම සම්බන්ධ වෙලා ඉන්න, ඒ වගේම මේ ශ්‍රී අරණ විහාරය ඉදිකිරීමේ කටයුතු වලදීත් මූලිකත්ව අරන් කටයුතු කරපු පින්වත් බුද්ධ ශ්‍රාවකයෝ පිරිසක් තමයි. ඒ පිරිස අතර ප්‍රධාන වශයෙන් අපි දකින දෙන්නේ තමයි ධනුෂ්ක මදුසංක මහතා සහ, මම හරියද නම කිව්වා? එහෙමයි ආමතර. හරි. ධනුෂ්ක මදුසංක මහතා නව ශ්‍රී ලාංකේය. ඒ වගේම ගීතානි මංගලිකා මහත්මිය ඊශ්‍රායලයේ, අම්මයි පුතයි. ඉතින් මේ වගේ යහපත් වූ මව්වරු, පියවරු, දරුවෝ තමයි මේ බුද්ධ ශාසනය නංවන්නේ ආරක්ෂා කරන්න. මං කියන්නේ බුද්ධ ශාසනය පවතින්නේ පිරිසිදු හදවතක් තුළ. නැතු බුද්ධ ශාසනය පවතින්නේ මේ පොළොවේ
මේ ගෙවල් ඇතුළේ නෙවෙයි. බුද්ධ ශාසනය තියෙන්නේ පාරිශුද්ධ හදවත් තුළ. ඉතින් මේ අපට මුණ ගැහෙන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ උතුම් මිනිස්සුයෝ. ඉතින් අපි ඒ යහපත් වූ මවටත් යහපත් වූ පුත්‍රයාටත් සත්පුරුෂ ඒ මවටත් පුතාටත් අපි තවදුරටත් මේ උත්තරීතර නිර්වාණ මාර්ගයේ නිරුපද්‍රිතව ගමන් කරමින් ඒ සදාතනික අමා නිවන දක්වාම නිරුපද්‍රිතව ගමන් කරන්නට අවශ්‍ය සියලුම හේතු සම්පත් සලසාගෙන අප්‍රමාදව ගමන් කරත්වා ඒ සදාතනික අමා නිවනින්ම පරම අස්වාසීම නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඔවුන්ට ආශිර්වාද ඵල කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු 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 සාදු. ඒ වගේම මම කැමැති තව අවස්ථාව දෙන්න කතා කරන්න කැමති පින්වතුන්ට විශේෂයෙන් අපේ මැණිකේ ධර්මසිරි උපාසක අම්මට මයික්‍රොෆෝනේ දෙනවා නම් කතා කරන්න කැමති නම් අවස්ථාව තියෙනවා. මේ වෙලාවේ අපි සුහදව ආපු එකේ පොඩ්ඩක් විනාඩියක් දෙකක් සාකච්ඡා කරලා ඊට පස්සේ පුණ්‍යානුමෝදනාවෙන් අද දවස අවසන් කරමු. කතා කරන්න කැමතිද? දැන් ඒ වගේ මේ අනුරුද්ධ මහතාත් බලා ගන්න ඔය ඉන්නේ දහම් මණ්ඩපේ අනුරුද්ධ ධර්මප්‍රිය වෛද්‍යතුමා. අවසරයි ස්වාමීන් වහන්ස, ඒ මහත්මයා ආව ගමන් මට ඇවිල්ලා කතා කරලා විස්තර කිව්වා. කිව්වා හේ හොඳයි. මහත්තයත් ඇවිතින, ලොකු පුතාත් ඇවිතින. ලොකු පුතා ගණිත ගුරුවරයා නේද? ගණිත ගුරුතුමා සහ ඒ වගේම තව කවුද ඇවිල්ලා ඉන්නවා කියන්නේ මහත්තයත් ඉන්නවා. ඔව්, අපේ දුව හිතවත් දුවෙකුත් ඉන්නවා. එයාට ලොකු කරදරයකුත් සිද්ධ වුණා. එයා මහත්තයානේ හාටට එකේවල නැති වුණා. මාසේ يعني ජූනි මාසේ 8 වෙනිදා. අපි පින් දෙමු එතුමාට. ඒ සාමිනාස්, ඉතින් එන්ට මේ අපි 3-4 ගමනක් මෙහෙන්ට මහන්සි වුණා. අපි ඔය වගේ බාධා ආවා. ඉතින් ඒ ගමන අපේ කරන්න දෙයක් නෑ. දැන් එන්ට කවුරුත් අද දවසේ මේ 13 සම්බන්ධ වෙන්න කෙනෙක් නෑ. ඒ ගමන ලොකු පුතා කිව්වා මට, අම්මයි තාත්තයි අපි 3 දෙනා යන් කියලා. එහෙම කියලා තමයි ගමන සොයන අඟුනේ. ඉතින් එතකොට අර දුවත් එකතු වුණා. අපි හිතුවේ නෑ යයි කියලා. ඉතින් අපි සියලු දෙනාම ඇවිල්ලා ඉතින් මේ ගුරු දුර්ග මාර්ග ගෙවාගෙන ඇවිල්ලා ඊයේ රුවන්වැලි සෑයත් වන්දනා කරලා මේ ශ්‍රී මහ බෝධියන් වහන්සේ තුූ පරමෙත් වන්දනා කරලා විවේකී දර තමයි මේ ධර්ම දේශනාව අහන්න ආවේ. අද වනත් ඇහුවා. සාදු සාදු. සිතට දැනගසහන මහත්මයා මේ සන්රාම රාත්‍රියට ආපු මහත්මයෙක් ඔය ජීවිතුන් අතර නැති වුණා කියලා කිව්ව මහත්මයා අපි පුණ්‍යානුමෝදනාවට එකතු කරලා නේ තියෙන්නේ ප්‍රියන්ත මහත්තයා. අර නම් ටිකේ නම් එවලා තියෙන්නේ හාමුදුරනේ. මට එවලා තියෙන්නේ. එහෙමයි. ඒ ඒ නම් වල තිබුණාද කියලා අහන්න ප්‍රියන්ත මහත්තයා. දැයි කියනේ මං හිතන්නේ. මං ඒ තම දැන් එවන්නම්. දැන් මට ඒක ඇඩ් කරලා දෙන්න. එහෙමයි. එතකොට දැන් උපාසක අම්මා ඇතුළු පින්වත් පිරිස බණ ඇහුවා. දැන් මෙච්චර දුරක් මේ දුර බැහැර ගෙවාගෙන ගිරි දුර්ග මග ගෙවාගෙන ඉන්නේ කුමක් නිසාද? නිවන උදෙසා ස්වාමීන්. නිවන උදෙසා. දැන් ඒ නිවන ගැන උතුම් ධර්මය සෑහෙන දුරකට අවබෝධ වෙලා තියෙන්නේ. එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ. හිතට නිවනක් දැනෙනවද? දැනෙනවා. දැනෙනවා, හොඳටම දැනෙනවා. දැන් අපි එනකොට අපි ධර්ම දේශනාවක් දාගෙන ආවේ. මේක අපට ආව දැනුන්නේ නැහැ. බදුල්ල ඉඳලා රතුපුරේට එනකොට කීක කාලයවත් වෙහස මහන්සියක්වත් අපි දැනුන්නේ නැහැ. අපි හරි සතුටින් ඇවිත් මේ එන්නේ. අර අපිට ඒක දැනෙන්නේ අර මේ දියමන්තිය හොයාගෙන ආවා වගේ. බදුල්ල ඉඳලා අපි ආවේ අනුරාධපුරේ තියෙනවා දියමන්තිය. ඒ දියමන්තිය ගන්න තමයි අපි ආවේ. සාදු සාදු සාදු. තාම සතුටුයි. ඒ කියන්නේ එන ගමන නුවණින්ම දැකලා ඥාන සම්ප්‍රයුක්තවම එන ගමන. එන්නම් වාලේ එන ගමනක් නෙවෙයි. මනාකොට දැකලා දැනගෙන එන ගමනක්. ඒ නිසා මේ ගමනින් ලැබෙන ආනිසංසත්
අප්‍රමාණයි මහත්ඵල මහානිසංස ගමනක් තමයි මැණිකේ ධර්මසිරි උපාසකම්මත් ඒ උපාසක තාත්තත් ඒ පවුලට සම්බන්ධ සියලුම ඒ දූපතුන් සියලුම දෙනාත් මේ ඇවිල්ලා තියෙන්නේ මහත්ඵල මහානිසංස ගමනක්. මෙබඳු ගමන් තමයි ජීවිතේ සැපේ පිණිස හේතු වෙන්නේ. අනෙක් සියලුම ගමන් ජීවිතේ දුක පිණිස හේතු වෙද්දී මෙබඳු ගමන් ජීවිතේ සදාතනික සැපේ පිණිස ස්වර්ග මොක්ෂ සම්පත්තියේ පිණිසම හේතු වෙනවා. එහෙමනම් තවත් දීර්ඝ කාලයක් උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩු සැපවත් ජීවිතයක් ගත කරමින් මේ ලද උත්තරීතර මනුෂ්‍ය ජීවිතෙන් උපරිම ඵල නෙලාගෙන මේ ලද පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් අග්‍ර සැපතුම උදා කරගෙන ඒ සදාතනික අජරාමර අමෘත මහා නිවණින් අප්‍රමාදීව නිවී සැනසෙන්නට උපාසකම්ම ඇතුළු සියලුම දෙනාට මේ සියලු කුසල් පින්දහා අනන්ත වාරයක් හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කින අදිෂ්ඨානෙන් ආශිර්වාද පළ කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු 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 මංස මේ දෙපාමලමමස්කාර කර අවසර පතනවා. ඉතින් අනන්ත සංසාරයේ මේ අයද මං මා විසින් රැස් කරන සියලු කුසල ශක්තිය ඔබ වහන්සේ ඇතුළු මේ දහම් මණ්ඩපයට සම්බන්ධ වෙන සියලුම දෙනාට ඔබ වහන්සේට මේ ධර්ම ආශ්‍රයෙන් උතුම් නිවන වහා පූර්ණ කරගෙන ප්‍රඥාදීක අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් වෙලා සකල ලෝක සත්‍යයන්ගේ පතර මහා කරුණාවෙන් තව තවත් දහම් වැසි වස්වන්නට ධෛර්ය ශක්තිය වාසනාව නිදුක් නිරෝගී බව චිරජීවන සරසේවා කියලා අදිෂ්ඨාන කරමි. සාදු 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 සාදු. ඉතින් මෙසේ සම්බන්ධ වෙලා තියෙන කාර්ය මණ්ඩල විශාල සේවයක් වෙන ඒ සියලු දෙනාටත් ලෝතුරාන දහම් මණ්ඩපයේ සියලු මේ ධර්ම ශ්‍රාවකයේ සියලු දෙනාටම වහවහ මේ ජීවිතයේදී නිවන පූර්ණව කියලා අදිෂ්ඨාන කරනවා. මට විස්තර කියන්න මට එච්චරම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. සියලු දෙනාම මගේ වරදක් වුණා නම් සමා වෙන්න කියලා මම ඉල්ලනවා. සාදු 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 සාදු. හොඳයි, බොහොම සතුටුයි නැවත නැවතත් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂයන් දැකීම සතුටක්. ඒ වගේම තව කාට හරි අවස්ථාව තියෙනවා අනුරුද්ධ මහතාව මේ මැණික ධර්මසිරි මෑණියන්ගේ මහත්තයා ඉන්නවා. ධර්මසිරි මහත්තයා හොඳයි අවුරුදු 90ක් වෙන්න මේ මෙතන ඇවිල්ලා උදේ වෙනකම්ම හිටියා. ඔව්. ඉතින් එතුමත් ඒ විදිහම වීර්ය දින සත්පුරුෂයෙක්. අවුරුදු 90ක් වෙන තව මාස දෙකයි තියෙන්නේ. ඉතින් එතුමත් මේ බණ අහනවා. මම පොඩ්ඩක් හොඳයි ඔබතුමා පොඩ්ඩක් කතා කරනවා. කතා කරන්න වැඩි කැමති නෑ. පුතා ඉන්නවා ගණිත ගුරුතුමා. හොඳයි හොඳයි හොඳයි. සියලුම දෙනා වෙනුවෙන් මෞතුමිය කතා කළානි. හොඳයි. අනුරුද්ධ මහතා තව ඉන්නවද අදහස් දක්වන්න කැමති අය? එහෙමයි හඳුනේ. ගරුතර ස්වාමීන් වහන්ස, ඔව් තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ දෙපා නම දිනවා. පළමුව නම ප්‍රේමාගමගේ ප්‍රේමා මහත්මියෝ. ඔබ වහන්සේ යටත් විජිත පවත්වාගෙන ගිය ඒ අපරදිග ප්‍රධාන කටේ එක්සත් රාජධානී සදහම් චාරිකාවේ යෙදුණා. අපේ සිංහල බෞද්ධයන්ට පමණක් නොවේ, අනිකුත් එරට වාසීන්ට ඒ සදහම් දේශනා කළා. ඒ එක්සත් රාජධානී නිවන පදනම ත්‍යාගරවන ඒ සංවිධායක මණ්ඩලය පුදුමාකාර උනන්දුවකින් ඒ කටයුතු ඉතාම හොඳින් සිද්ධ කරා. අපමණ බාධක ආවත් ඒවා සියල්ලම දයගන්නට ඔබ වහන්සේට ඒ තුනුරුවන්ගේ පිහිට සරණ, සම්යද්දුට්ටිය දෙවිදාවුන් වහන්සේලාගේ බ්‍රහ්මරාජයන්ගේ බැල්ම රැකවරණය නොඅඩුවම ලැබුණා. ඒ අතර මේ ලෞතුරු වරණේ සාමාජිකයෝ සියලු දෙනාම ඔබ වහන්සේට ඒ නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරා.
කරදරයක් නැතුව නැවත අපේ රටට ඇවිල්ලා මේ ජම්බුද්වීපේ නැවත සදහම් දේශනා කරන්නට හැකි වේවා, හේතු සැකසේවා කියලා අපි නිතරම ප්‍රාර්ථනා කරා. ඒ අවස්ථාව ඊයේ උදා වුණා. අපි හරිම සතුටින් ඒ අපේ ගමන පැමිණ මේ ස්ථානයට ඔබ වහන්සේ දැක බලාගෙන ඒ දැකීමම පුදුමාකාර සතුටක් වුණා. අපි සියලු දෙනාම ඔබ වහන්සේ දැකගන්න ඒ මාසයක් යම්කිසි කාල සීමාවක් අතර ඒ නොදැක සිටීම ඒ පින්තූරවලින් දැක්කට ඔබ වහන්සේ ජීවමානව දැකගන්නට ඒ තිබුණු ආසාව ආසාව සියලු දෙනාගේම සිත් සතන් තුළින් පළ වුණා. ඉතින් ඔබ වහන්සේ ඊයේ දවසේ නිවන පිළිබඳ අපට ඒ පූර්ණ සත්‍ය ධාවේ අවබෝධ කරමින් දහම් වැස්සත් දේශනා කරා. අපි නිදිවරාගෙන නැවත සැරයක් ඒ ධර්මය අසමින් ඔබ වහන්සේ පෙරටු කරගෙන ඒ නිවන පූර්ණය කරගන්නට දැඩි වෙහෙසක් වීරයක් අපි දරනවා. අපට ඒ අපේ ප්‍රාර්ථනාවේ අධිෂ්ඨාන ඉෂ්ට කර ගැනීමට අපි සියලු දෙනාටම හේතු වාසනා සැකසේවා. ඔබ වහන්සේට ඒ අමා නිවන ඒ කාන්තේම සඵල වේවා. ඒ බලාපොරොත්තු පදි සියල්ල මිස්ට ඒවා. ඉතින් ඔබ වහන්සේ අපට මුණ ගැසෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ වාසනාවන්ත දෙමව්පියෝ දෙදෙනා නොසිටියනා. ඒ දෙදෙනාට මේ අවස්ථාවේදී පූර්ණ වශයෙන් පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා, නිවනම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද දවස ඔබ වහන්සේට අපගේ මේ ආශිර්වාද ඒකාන්තයෙන්ම ලැබිලා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන්ම ඉදිරියටම ඒ අවසාන හුස්ම පොද හෙළනතුරු මම නම් මේ ස්ථානයට පැමිණ ඔබ වහන්සේගේ ඉදිරිපිට ධර්මය අසන්නට තමයි මගේ පූර්ණ ආසාව කැමැත්ත. ඒ එයත් ඉටු වෙයි කියලා හිතනවා මේ යන ගමන් මාර්ගයේ හැටියට. ඉතින් අපි සියලු දෙනාම ලෞතුරු වර්ණේ සාමාජිකයෝ ඔබ වහන්සේට ආශිර්වාද කරනවා. තුරුණුවන්ගේ පිහිටයි සරණයි. සාදු 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 සාදු. ප්‍රේමාගමගේ උපාසකම්මත් මේ ලෝතුරු වර්ණ සද්ධර්ම මණ්ඩපයේ මුල ඉඳලා අද දක්වාම ඉන්න යාව ජීව බුද්ධ ශ්‍රාවිකාවක්. එනිසා එතුමියගේ ඒ පාරිශුද්ධ හිතින් සත්පුරුෂ හිතින් ඒ සිද්ධ කරන ලද පුණ්‍යානුමෝදනාව ආශිර්වාදය අපි සතුටින් බාර ගන්නවා. එතුමියටත් අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරපු පරිද්දෙන්ම අවසන් හුස්ම පොද දක්වාම අර්ථවත් ආකාරයෙන්ම මේ ජීවිතය ගත කරමින් අවසානයට පෙර ඒ සදාතනික වූ අමා නිර්වාණ ශාන්තියම නිවි සැනසෙන්නට සියලුම හේතු සම්පත් එතුමියගේ නාමයටත් එතුමිය හා සම්බන්ධ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් සැලසේවා. සියලුම ලෝතුරු වර්ණ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් ඒ පුණ්‍ය මහිම එසේම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු 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 සාදු. අවසරයි හොඳනේ. ඔව්. තව මහත්මයෙක් ඉන්නවා මෙතන. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. මම පද්මසිරි ගම්ලත් යටියන්තොට. ආ පද්මසිරි මහත්මයා මට ඒ නම හුරු පුරුදු යොතරණෙක එහෙම නිතර ලියනවා නේද? හොඳයි. යටියන්තොට පද්මසිරි ගම්ලත් මහත්මයා හොඳයි. අපේ බොහොම දුෂ්කර ප්‍රදේශයක ඉන්නේ. යටියන්තොට කියන්නේ නුවර පැත්තේ නේද? සයනස මහනුවර පැත්තේ නේද? නෑ රුවන්ගල පැත්තේ. රුවන්ගල පැත්තේ. රුවන්ගල පැත්තේ. හා හොඳයි. ඔව් හරි හොඳයි. දී පාන්දර අපේ පිටත් එන්නේ මේ පාන්දර පිටත් වෙනා කිලෝමීටර් දෙකක් විතර පයින් එන්න ඕනේ. මේ පද්මසිරි ගම්ලත් කිව්වේ මේ අපේ විදුහල්පතිතුමා නේද? ඔව්. අනේ ඒකනේ මේ නම පටලවිලා මම නමත් එක්ක මේ පුද්ගලයා කවුද කියලා මතක නැතුව තිබුණේ. විදුහල්පතිතුමා නේද? හොඳයි. හොඳයි. දුෂ්කර ගමනක් ඇවිදින් පයින් ඇවිදින් බස් 6ක් අත කැවිදින් තමයි බණහන එන්නේ. බස් 6ක හත කැවිල්ල. ඒ සෑහෙන දුෂ්කරකමක් විඳගෙන ඉන්නේ. බලන්න කොච්චර ආදර්ශයක්ද. ඉතින් මේ නෝන මාත්‍යත් වෙනවා දැන් දෙන්නමක් ඉන්නේ. මේ අපිට සෙනසුරාදා කිට් වෙනකොට එන්නම හිතනවා. හ
මට කොළඹ එකට නම් යන්න බැරි වුණා. අර ඉදස්සර බොහොම කාලගුණ තත්ත්වයේ අයහපත් නිසා. නමුත් ඉතින් දිගටම දැන් අපි විශ්‍රාම ශ්‍රේණිය නිසා වැඩිපුර කාලය ගත කරන ධර්ම ශ්‍රවණය කිරීම මට පෞගි දස්සල ගැටලුවකුත් මතුවලා තිබුණා. මේ දිට්ඨිය හා මෝහය පිළිබඳව කොහොමද ඒක තේරුම් බේරුම් කරගන්න කියලා මට හරි පුදුමයත් වුණා. ඔබ වහන්සේ මගේ හිත කියෙව්වද කියලා සම්පූර්ණයෙන්ම මගේ ගැටලුවට ඔබ වහන්සේගේ දේශනේ මෙහෙව්වා කියලා මට හිතුනේ. මම හොඳින් ධර්මයේ ශ්‍රවණය කළා. විශේෂයෙන් මේ දෙවෙනි කොටස ඔබ වහන්සේ ඒක දහම පැහැදිලි කරා වගේම නිරන්තර භාවනාවත් ඉදින්දී අපිට හොඳට පැහැදිලි කළ දුන්නා. මගේ තිබිච්ච ගැටලු දහම් ගැටලු විශාල ප්‍රමාණයක් මේකේ निराකරණය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් නිතර දහම අසන නිසා මේ විග්‍රහ කිරීම වහන්සේගේ විග්‍රහ කිරීම තුළින් ඒක බොහොම මනසට කාවැදේවා. දැන් මේ වහන්සේ කියන ආකාරයටමත් දැන් මේ එළි වෙනකම් බඩහන එක අමුතු දෙයක්. ඒක වෙන කොහෙවත් එක කෙරෙන්නේ නැති දෙයක්. ඒකම මේ සමාධිගත වෙලා අපි හොඳට ශ්‍රවණය කරගෙන ඉන්නකොට දහම් සාකච්ඡාව දේශනය සමාධිගතය දහම් කරන මනාව පැහැදිලිවා. විශේෂ මේ හිමිදිරි පාන්ද දේශනාව ඉතා අති උතුම් දේශනාවක් කියලා මට හිතෙනවා. ඔබ වහන්සේම අර පැහැදිලි කර දුන්නා මේ වැසු දෙයක් විවෘත කර පෙන්වන වහන්සේ මට නම් ඒක තදින්ම දැනුණා. නිසා ඔබ වහන්සේට ඔය ධර්මාසනයේ තුලදීම අමා මහ නිවන් සුව ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම යහපතක් වේවා. සාදු 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 සාදු. බොහෝ දරුවන්ගේ ඥානැස පෑදූ වටිනා ආදර්ශමත් ගුරුපියෙක් විදුහල්පතිතුමෙක් විශ්‍රාමලත් පද්මසිරි කම්ලත් මහත්මය යටියන්තොට කියන දුෂ්කර ප්‍රදේශයේ ඉඳලා ඒ එතුමාගේම වචන වලින් ඔබට ඇහුණා බස් 7ක 8ක ඇවිල්ලායි මේ බණ හඬ ඉන්නේ කියලා. බලන්න ධර්මයේ වටිනාකම තේරුණාට පස්සේ කුච්චර කැපකිරීමක් මිනිස්සුවේ ධර්මයේ දිසා සිද්ධ කරනවා. ඒ වගේම ධර්මයේ වටිනාකම තේරුන්නේ නැත්තම් අල්ලපු වැටි හිටියත් එන්නේ නැහැ බණහන්. ධර්මයේ වටිනාකම වැටහුනොත් හත්පත්තුවක ඈත ඉඳලා හරි එනවා. විදේශ රටවල ඉඳලත් එනවා. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ දැන් මෙතන ඉන්න විදේශ රටවල ඉඳලා තකහණියක්ම ලංකාවට ආපු වෙලාවේ ලෝතුරු වරණට ඇවිල්ලා බණහන්න ඕන කියලා ආපු අපේ පින්වතුන් ඉන්නවා. ඉතාම දුර බැහැර ඉඳලා තින් දැන් ඔබට මහුණනි සියලුම කතා ප්‍රවෘත්ති දුර බැහැර ඉඳලා එන විදිහ දුෂ්කරතා විඳගෙන සතපොම් ගණන් ගෙවාගෙන රෑ ගණන් නිදිවරාගෙන කුසගින්නේ සමහර විට හරියට කෑමක් බීමක් ඇත්තෙත් නැහැ. බස්වල බොහෝ දුක් ඉඳගෙන දැන් මේ ආවගේම ආපහු යන්නත් ඕනේ විදිහටම. නමුත් ඒ ආපු ගමන ගැන කිසිම ආකාරකින් තැවෙන්නේ නැහැ. මොකද ඒ ගමනින් ලැබිච්ච ප්‍රතිඵලය අත්‍යන්තයි. මහා කුසලයක් මහා පුණ්‍ය මහිමයක් වැඩුණේ. ඒ වගේම ජීවිතේට මහා අස්වැසිල්ලක් ලැබෙන්නේ ධර්මයේ තුලින් ආලෝකයක් ලැබෙන්නේ ශාන්තියක් උදා වෙන්නේ. ඒ නිසා සෑම සිළු ආකාරයකින්ම දරපු වෙහෙස අපතේ ගියේ නැහැ. ඒ නිසා පද්මසිරි ගම්ලත් මහත්මයාටත් එතුමාගේ දෑබර බිරිඳ ඇතුළේ පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් ඒ වගේම එතුමා මේ ස්ථානට එක්කන් එන්න කටයුතු කරපු පින්වතෙක් තමයි මං හිතන්නේ අපේ දීප්ති මහත්මයා නේද? දීප්ති මහත්මයා දීප්ති මහත්මයාව සිහිපත් කරන්න ඕනේ. මේ මොහොතේ ඉන්නව නේද? ඉන්නව නේද? ඉන්නව ඉන්නව. එතුමාත් සම්බන්ධ කරගෙන තමයි මේ පින්වත් කල්යාණ මිත්‍රෝ එකට එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඉන්නේ නිරන්තරයෙන්. ඉතින් මට බොහෝ සතුටක් දැනෙනවා. ඇත්තම කිව්වොත් ඔබ වැනි යහපත් උතුම් මිනිසුව තමයි මට මේ බණ කීමේ වීරිය ඇති කරන්න. නැත්තම් මා තුල නොඑක් නොඑක් කඩා වැටීම් සිද්ධ වෙන වෙලාවල් එනවා. හැබැයි ඒවාවට ඒවෙන් මාරයට මාව පරාජයටපත් කරන්න බැරි වෙන්නේ නැවත වීරිය උපදවගෙන බණ දේශනා කරන්නේ මේ බණහන බුද්ධ ශ්‍රාවකයන් තුල තියෙන ඉහළ වීරිය දැක්කහම.
සමහර මං ඇත්තට මම මේ කියන්නේ සමහර මිනිස්යන්ගේ වීරිය දැක්කහම මම කල්පනා කරනවා මම වීරිය සිඳගත්තු මිනිහෙක්ද කියලා. එහෙමත් මට හිතෙන වෙලාවකට. ඒ කියන්නේ දුර බැහැර ඉඳලා අත් නොහැර එන විදිහ දැක්කහම මේ මෙතන ඉන්න වැඩි හරියක් ඉන්නේ එහෙමයි. දැන් බලන්න මෙතන ඉන්න ඔක්කොම වගේ මේ ඉන්න ඔක්කොම ඉතාම දුර බැහැර ඉඳලා ආපු අය. බදුල්ල, යටියන්තොට, කොළඹ, ගම්පහ ගත්තහම සාමාන්‍යයෙන් පැය කිහිපයක ගමනක්. පැය 4ක 5ක 6ක 7ක 8ක ගමනක් සතුමුන් 200 300 දුර ඈත ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ළඟපාත නෙවෙයි. එතකොට ඇත්තටම මම මේක නවංක කතාවක්. ඔබේ වීරිය දැක්කහම මට මං ගැන ලැජ්ජ හිතෙන වෙලාවකට. මට වීරිය මට එච්චර වීරිය නැති මිනිස්සෙක්ද කියලා මම කල්පනා කරන වෙලාවකට. මම පැවිදි වෙලා ඉන්න බව ඇත්ත. නිවන් මඟ වඩන බවත් ඇත්ත. ඒ වුණාට ධර්මයේ සොයාගෙන මෙච්චර දුර බැහැරෙන්න තරම් වීරියක් මට තිබුණාද තියෙනවද කියලා මම කල්පනා කරනවා. නැතිම නෙවෙයි තියෙනවා. නමුත් සමහර විට ඔබේ වීරිය ඉස්සරහා මම පරාජයටපත් වෙනවා. මොකද ඒ තරම් විශිෂ්ට වීරියක් මම ඔබ තුළින් දකිනවා. ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරවම. ඒ නිසා ඒ වීරියට ප්‍රශංසා කරමින් එබඳු වීරිය දරන පද්මශ්‍රී ගම්ලත් මහත්මයා වගේ වීරියවන්ත මේ සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට ලෝතුරාන්ට සහ සම්බන්ධ සියලුම දෙනාට අප්‍රමාදී උත්තරීතර නිර්වාණ මාර්ගය වඩා පූර්ණ කරගන්න මා විසින් රැස් කරගත් සියලු කුසල් පින්දාම්ද අනුමෝදන් වීමෙන් සියලුම හේතු සම්පත් නෝඩුව සැලසේවා කියන දිස්ථානෙන් මම සාදුකාරයක් දෙන ඔබ සාදුකාරයක් පවත්වන්න සාදු. තව තියෙනවද අනුරුද්ධ මහතා අදහස්? අවසරයි පින්වත් සාමීනි. ඔව්. මම ගලප්පති. ගලප්පති මහතාව. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා නැවත නැවත. සුපත් වේවා. අරණ විහාරෙම සමාජිකයෙක් දැන්. ඔබ වහන්සේගේ කරුණාබර අනුකම්පාවෙන් මට අවසර දුන්නා මේ පොත හදන්න. මෙලොවට ඔබ වහන්සේ පුද කර දෙමාපියන්ට පින් පිණිස මම මේක සකස් කළ මේ ඉන්න අය ඔක්කොටම පුද කර අපි හැමදෙන්නේ. මේ වගේම රුවන්ගලිසෑය අපි එසදී පොත් 300ක් බෙදන්නම සූදානම් කරලා තියෙනවා. ඔව්. මේ පොත කවුරු හරි නැද්ද කැමරාවේ නැණි? මෙන්න මේ පොත. ඊතර කවුද අපේ රන්දිම ඉන්නව නේද? මෙන්න මේ පොත මේ ඥාන පූජාවට සම්බන්ධකන. ඉතින් මම මේක මේ මෙන්න මේ ඥාන පූජාව අර පෙන්වන එතුමාලා මේක මේ අර එංගලන්තයේදී ඉන්න ධර්මයේ වැටෙන්නේ නැති දරුවෝ වෙනුවෙන් ගැන කල්පනා කරලා මුලින්ම හැදුවේ ඇත්තට මේ අය වෙනුවෙන් ලංකාවේම සියලුම දෙනා වෙනුවෙන් තමයි මම මේක නිර්මාණ සම්පාදනය කළේ මේ ගාථා 100 එකතු කරලා සංස්කරණය කරලා හැදුවේ මෙන්න මේ ග්‍රන්ථය. මේක මේ ග්‍රන්ථයක් වශයෙන් තාම අපි නිර්මාණය කළේ නැහැ. මේ අපේ ගලප්පති මහත්මයා මේක තකහණියක් මේ තුමා මේක අවශ්‍ය විදිහට අවශ්‍ය කරන එතුමාගේ යාළු මිත්‍රයොත් එකතු කරගෙන මේක සංස්කරණය කරලා ඒ කියන්නේ මේකේ තියෙන ඉංග්‍රීසි කොටස් ටික අයින් කරලා සිංහල ගාථා ටික ඇතුළත් කරලා මගේ මවගේ සහ පියාගේ ඡායාරූප සහ ඔවුන්ගේ නාමයනුත් ඇතුළත් කරලා උන්ටත් පින් අනුමෝදන් කරලා එතුමාගේ දායකත්වයෙන් මේ ග්‍රන්ථයක් වශයෙන් මේක කුඩා පොතක් වශයෙන් හදලා බෙදා හරිනවා. ඉතින් එතුමාගේ ප්‍රාර්ථනා වෙන්නේ සියලු කෙලෙස් නසලා උත්තරීතර අරහත් ධජේ දරාගෙන උතුම් වූ අරහත් ඵලයට පත් වෙලා අන්න අර සඳහන් කළ සදාතනික සාරය. ඒ තමයි අකුප්පා චේතු මුක්තියට පත් වෙලා සදාතනික නිවනට පත් වීම. ඉතින් ඒ අරමුණෙන් තමයි ගලප්පති මහත්මයා මේ උත්සාහය දැරුවේ. අපි ඒ උත්සාහය ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්නවා, බාර ගන්නවා. එතුමාට ඒ සම්බන්ධයෙන් තව කතා කරන්න යමක් ඇත්නම් මං අවස්ථාව ලබා දෙනු පොඩි විග්‍රහයක් කළේ කියන. සාදු 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 සාදු. පවදුක නිමාකොට උතුම් නිවන පසක් කරලීම උදෙසා නිර්මල බුදුදහම දෙසා වදාරණ අතිපූජ්‍ය නම කියන අවස්ථාවේ මාපලගම සුසිල වංශ බුද්ධ පුත්‍රයන් වහන්සේට දෙමව්පියන් වූ දිවංගත හිඳුමලියනගේ ජිනදාස පින්බර පියාණන්ට විධානලාගේ සුසිලාදමල් පින්බර මෑණියන්ට පින් පිණිස මේ දහම් පුස්තකය පූජා කළ වගයි සාදු 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 සාදු. සාමීනි වහන්සේට නැවතත් නමස්කාර කරනවා. සාදු සුපත් වේවා. නිවනම් පූර්ණ වෙත්වා. තෙරුවන් සරණයි. ඒ ගැන තව වචනයක් දෙකක් මම කියන්න ඕන.
ඒ තමයි මේ ඥාන පූජාව අසම සම සර්වඥ මහා ඥාන පූජාව. මේ පූජාව අපි ඇත්තටම මේ ඥාන පූජාව කියන එක සකස් කළේම මම දැක්ක දෙයක්, මේ ලංකාවේ සිංහල බෞද්ධ පින්වතුන් වුණාට අපරිමේය පින් තිබුණාට නිවන් දකින්න මොකක් හරි අවාසනාවන් නිසා සමහර විට අර කුඩා කාලේ ඉඳලම අසත්පුරුෂ සේවනයේ නිසාම ඒ ඥානෙ මොට වෙලා තියෙන්නේ දැන්. සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ, අත්භව කෝටි ගාණක් තිස්සේ පාරමිතා පුරාගෙන ඒ මුහත් කරන් ආපු ඥානෙ මොට වෙලා තියෙන්නේ. දැන් වටිනා හොඳ මුහත් තියෙන පිහියක් මෝඩයට දුන්නොත් අනිවාර්යෙන් ඕක වැඩි වෙලාවක් ඉන්න ඉසෙල්ලා මොට පිහියක් බවට පත් කරනවා. ඒක මේක ගලෙත් ගහනවා, හැමතැනම ගහලා ගහලා අර පිහිය මොට කරගන්නවා. ඒ වගේ මේ වසර කෝටි ගාණක් තිස්සේ පාරමිතා පුරලා ඥානීය මුහුකුරා ගිහිල්ලා ඥානීය මෝහත් කරගෙන ඉපදුනාට අසත්පුරුෂව මැසුරු කරලා 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 අවසානේ ඥානීය දැන් මොට වෙලා. ඒ නිසා දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ වැටහෙන්නේ නැති මට්ටමකටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ කල්පනා කරේ, එතකොට මේ මිනිසයන්ට ගොඩ යන්න ක්‍රමයක් නැද්ද කියලා. එහෙම කල්පනා කරමුට තමයි වැටහුනේ තථාගතයන් වහන්සේගේ ඥානීයට ප්‍රසංසා කිරීමෙන් දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් මෙලවදීම ධර්මාභෝධය ලබන්න තරම් හේතු සම්පත් සකස් වෙනවා කියලා. ඉතින් ඒ නිසා එක ගාතාවකින් තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයට ප්‍රසංසා කළා නම් එක ගාතාවකින් කල්ප ලක්ෂයක් දුගතියට යන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා ගාථා 100ක්ම සකස් කරලා ගාථා 100කින් තථාගතයන් වහන්සේගේ ඥාණයට ප්‍රසංසා කළා නම් එහෙනම් ඉතින් කිසි කලෙක ආය දුගතියට නොයා ඒකාන්තයෙන්ම නියත සම්බෝධික නියත සම්බෝධි පරායනෝ කියන මට්ටමටම එන්න පුළුවන් විදිහේ කුසල ශක්තියක් පුණ්‍ය ශක්තියක් වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ පින්කමෙන් තථාගතයන් වහන්සේගේ අසම සම සර්වඥතා ඥාණයට ප්‍රශංසා කිරීමෙන්. ඉතින් ඒ නිසා අනාගතයේ දැන් අපි පළමු වැඩසටහන එංගලන්තයේ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේදී පැවැත්වුණා. දැන් දෙවැනි වැඩසටහන අපි ලබන ඔක්තෝබර් විතර අපි හිතාගෙන ඉන්නේ දැරට ශ්‍රී ලංකාවේදී අපි ශ්‍රී ලංකාවේ ඉන්න පින්වතුන්ට විශේෂයෙන්ම සහභාගී වෙලා එදාට සාදුකාරයකින් සම්බන්ධ වෙලා මේ අපරිමේය පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය රැස් කරගන්න අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒක නිසා අනාගතයේ ඔබේ ඥාති වර්ගය ඉන්න පුළුවන්, ඥානේ හීන දරුවෝ ඉන්න පුළුවන්, නොඑක් ඉන්නවනේ ඥානේ අඩුපාඩුකම් තියෙන මිනිස්සු, අන්නේ සියලුම දෙනා ඒක රාශි කරන් ඇවිල්ලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම ඥානය කෙරේ පැහැදිලි එක්වරක් හරි සාදුකාරයක් දෙන්න කියලා ඔවුන්ට ඔබට දැනුවත් කරන්න පුළුවන්කමක් තියෙනම් ওই ඥානයේ අඩුපාඩුකම් තියෙන හැම මිනිසෙකම මේ භයානක සතර දුකට වටවන්නේ නැතුව, නැත්තම් ඔවුන්ට මේ සතර අපායට වැටෙන්න ඉඩ හරින්නේ නැතුව ගොඩ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අනාගතයේ ඔබේ ඥාති වර්ගයව සූදානම් කරන්න උත්තරීතර අසම සම සර්වඥ මහා ඥාන පූජාව ලංකාවේදී ඉදිරියේදී සුදුසු දැනකදී පැවැත්වෙයි. ඒ තැනට සහභාගී වෙලා රැය පුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම සර්වඥතා ඥානය ගැන පැහැදෙමින් සාදුකාර දෙමින් උතුම් ස්වර්ග මොක්ෂ සම්පත්තිය මුදා කරගන්න තමන්ටත් ඒ වගේම අනුන්ටත් අවස්ථාව උදා කරලා දෙන්න කියලා මම කරුණාවෙන් මේ වෙලාවේ මතක් කරනවා සියලුම දෙනාට. සාදු සාදු සාදු. කලප්පති මහත්මයා අනාගතයේ උතුම් වූ අරහත් දජේ දරාගෙන අරහත් ඵලයෙන් නිවි සැනසෙන්නට ප්‍රාර්ථනා කරගෙන මේ සිද්ධ කරන්ට යෙදුනා වූ මේ පින්කම එතුමාගේ ජීවිතයට මහත්ඵල මහානිසංස පින්කමක් වෙලා අප විසින් රැස් කරගත්තාද සියලු කුසල් පින්දහම් එතුමාගේ නාමයටත් අනුමෝදන් වෙලා ඒ බලාපොරොත්තු වන උත්තරීතර ලෝකෝත්තර පැතුම් මේ ආකාරයෙන් අප්‍රමාදව සඵල වේවා කියන ප්‍රාර්ථනාවක් අපි සාදුකාරයක් පවත්වමු. සාදු 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 සාදු. හොඳයි, තව ඉන්නවද? එහෙමයි හවුදුනේ කතා කරන්න අවසරයි හවුදුනේ. ඔව්, අනුරුද්ධ මහතාට නියමටම හරි ගිහිල්ලා වැඩේ නේද? මම හවුදුනේ මේ වෙලාවේ පොන්චි අවස්ථාවක් කරගන්නවා ඔබ වහන්සේ අර ඥාන පූජාව ගැන කියපු කියලා අවසන් කරපු එකත් එක්කම එක්සත් රාජධානීදී අවසාන දින දෙකක් ඇතුළත වගේ කෙටි කාලයකදී අයි ගාථා 100ම ඉංග්‍රීසියට පරිවර්තනය කරා. ඒකට උදව් කරා සමාජිකාවක් ඉන්නවා මෙතන ප්‍රධාන නේද? එහෙමයි. ඔව්, ඔබතුමාම කියන්න ඔය ගැන.
ඒ කර්තව්‍ය අපිට කරන්න ඒ විදිහට ඒ වීර්ය ශක්තිය ධෛර්යය ඇත්තටම ලැබුණේ ටික කාලයක ඉඳලා අපි ඒ ඉංග්‍රීසියට පරිවර්තනය කරන කටයුතු කරගෙන හිටිය එක්සත් රාජධානී නිරන්දි විජේසුන්දර සහ හේෂාරි පලිහවඩන මහත්මය ඩුබයි ඉන්නේ. ඉතින් ඇත්තටම හඳුනි මම දැක්ක මේ සරල සහ සුන්දරම දෙයක් තමයි මේ අද දැක්ක දෙයක් මේ පවුල් පිටින්ම ඇවිල්ලා බණහන එක. මේ අර එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, තනිතරිවත් නෙමෙයි, එහෙම අප ඇත්ත ඉන්නවා බහුතරයක් සිය පවුල පිටින්ම ඇවිල්ලා දැන් ඒ වගේ ප්‍රවණතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉස්සර එහෙම දැකපුනේ නැහැ. ඇත්තටම ඔබතුමා මතු කරන්නේ ශ්‍රේෂ්ඨ කාරණාවක්. ඒ කියන්නේ අතිශය ශ්‍රේෂ්ඨ කාරණාවක්. සොලුකොට තකන්න පුළුවන් නෙවෙයි. ඒ කියන්නේ මව, පියා, දුව, දරුවන් මේ සියලුම දෙනා ඇවිල්ලා එකට බණ අහනවා කියන්නේ පින්වතුනි එක ශ්‍රේෂ්ඨතම ප්‍රවණතාවක් විශ්වයේ. ඒ කියන්නේ ඒ දරු ඒ දෙමව්පියෝ සත්පුරුෂය, දරුවෝ සත්පුරුෂය, මුළු පවුලම සත්පුරුෂය. එබඳු සත්පුරුෂ පවුල් පිටින් දැන් බිහි වෙන බව තමයි දැන් අපිට මේ දකින්න ලැබෙන්නේ නේද අනුරුද්ධ මහතා? ඔව්. ඉතින් ඒ කාරණාත් එක්කම තමයි පලිහඩුන පවුලමත් ඇවිල්ලා ඉන්නවා. තවත් මෙතන පවුල් කීපයක් දැක්කේ වගේ. මට විශේෂයෙන්ම මගේ රහතුනේ, ඒ කියන්නේ මම එතන හිටියේ නෑ ඒ දවසේ. ඒ පුනර්මද නවකල් මට අවශ්‍යතාවය තිබුණා. ඒ මට ඒ කාර්යයට උදව් කරපු කිහිප දෙනාට මම ඒක ආස්ථාව ගන්නවා මේ වෙලාවේ. ඔය ගැන මමත් වචනයක් කියන්න එපේ. දැන් මේ ගාථා ටික මම සිංහලෙන් සම්පාදනය කරනකොට අනුරුද්ධ මහතා ඇවිල්ලා යෝජනාවක් කර අනුරුද්ධ මහතා හර්ෂණ ලියනගේ නේද? ඒ මහතුතේ හර්ෂණ ලියනගේවත් සඳහන් කරනවා. හර්ෂණ ලියනගේ මහතා ඉංගලන්තේ මේ දෙදෙන ඇවිල්ලා යෝජනාවක් කරා අපි මේක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා තීරේක ප්‍රදර්ශනය කරොත් විදේශගත නැත්නම් විදේශ භාෂාවන් කතා කරන අයටත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන අයටත් කොච්චර හොඳයිද කියලා. ඊට පස්සේ ඒ අනුසාරයෙන් තමයි ඉංග්‍රීසි සිංහල ගාථා ටික ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම ආරම්භුනේ. එහිදී අනුරුද්ධ මහතා තමයි මූලිකත්වය අරගෙන කටයුතු කරේ. එහිදී ගාථා පරිවර්තනය කරන්න සහභාගී වෙච්ච පිරිස අනුරුද්ධ මහතා, ඊළඟට හේෂාරි පලිහවඩන මහත්මිය, ඊළඟට එරන්දි විජේසුන්දර මහත්මිය, ඒ වගේම ආමාලි විජේ සුරේන්ද්‍ර මහත්මිය ඇතුළු පින්වත් පිරිස නේද? ඉතුරු ටික ඔබතුමා සඳහන් කරන්න දෙයි. ඒ කට්ටිය තමයි හඳුනේ. හර්ෂණ ලියනගේ මහතා, ජයන්ත පතිරණ මහත්මයා තාක්ෂණික වශයෙන් සම්බන්ධ වුණා. පරිවර්තනය කිරීමේදී ওই පිරිස සම්බන්ධ වුණා. එහෙමයි හඳුනේ. ඉතින් ඒ අයට මම විශේෂයෙන් මේ අවස්ථාවේ ඒ වෙනුවෙන් පුණ්‍යාදුනා කළ හිටනවා හඳුනේ. ඒ සියලුම පුණ්‍ය කුසල කර්මන්නේ සියලුම දෙනාගේ සත්කාර සද්ධාතිෂ්ඨාන සඵල වීම පිණිසම හේතුපත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. එයින් ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව කතා කරන අපේ දැන් ඒ එක්සත් රාජධානී ඉන්න සිංහල පවුල්වල වුණත් දරුවන්ට එහෙම හරියට සිංහල බැරි අය හිටියා. ඒ දරුවන්ට පවා ඒක ලොකු ආශිර්වාදයක් වුණා. ඒ ගාථා ටිකෙන් කියපු අදහස් ටිකේ දරුවන්ගේ මනසට ගියා. ඒ අයගේ මනසේ බුදුරජාණන් වහන්සේ කියන මහා වීරයව චිත්‍රණය වුණා. ඒ දත්තේ මනසට නැතිකමින් හිටි. ඒ දත්තේ ලබා දුන්න අපි. එතකොට දැන් ඔවුන්ගේ මනසේ බුදුරජාණන් වහන්සේ තමයි වීරයා. ඉතින් ඒ විදිහට විදේශගත පින්වතුන් පවා අපිට මුණ ගැහුණා. ඒ ඇත්තේ ධර්ම සාකච්ඡා ඒ පූජාවට සම්බන්ධ වුණා. අනාගතේ ලංකාවේ නැවත මේ පූජාව තියෙන දවසටත් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාව කතා කරන සිංහල නොතේරෙන අනිත් භාෂා කතා කරන අයටත් ඇවිල්ලා එදාට පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකයි මේ පූජාවේ තියෙන විශිෂ්ටකම. ඉතින් අනුරුද්ධ මහතා ඒකෙදි ලොකු මෙහෙයක් කළා. ඉංග්‍රීසි භාෂාවට මේ ගාථා ටික පරිවර්තනය කරමින් මෙතන ඉන්නවා. ඉතින් හේෂාරි පලිහවඩන මහත්මයා බොහොම සතුටුයි. රටවල් ගානක ඉඳගෙන කොහොම හරි දවසෙන් දෙකකින් වැඩේ කරා. ඉතින් තව තියෙනවා දේ ගැන කියන්න. අනෝම සිල්වා මහත්මිය අවස්ථාව ගන්න.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ, දෙපා නමස්කාර කරනවා. සාදු. හාමුදුරන්ගේ එක්සත් රාජධානයේ සදහම් චාරිකාවට ඔබ වහන්සේට අප උපස්ථාන කරපු එක් සාර්ථක කරගන්න උදව් කරපු සෑම සියලු දෙනාටම අතරම අනුරුද්ධ මහත්තයාව මං දැන් දැක්කේ. මේ ඒ වගේම අනිත් කල්යාණ මිත්‍රයන් හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබ වහන්සේට ඒක සාර්ථක කරගන්න. අපි මෙහි ඉඳලා අපි හැමදාම මේව ඇහුවා, අපි පින් දුන්නා. ඉතින් හැමෝටම පින් සිද්ධ වෙනවා. මම මේ පොඩි දෙයක් අර ඥාන පූජාව ගැන දැන් කතා කරපු හින්දා කියන්න ගත්තේ ස්වාමීන් වහන්ස. ඒක අති විශිෂ්ටයි, ඒක ගැන කියලා වැඩක් නැහැ. ඒක පුදුමාකාර, මම දන්නේ නැහැ, මම හිතන්නේ දන්න තේරෙන කෙනෙකුට ඒක ශ්‍රද්ධාව වැඩෙන්න නම් බුදුහාමුදුරුව ගැන මට තේරෙන්නේ ඊට වැඩිය මොනවා කරන්නද කියලා. මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ හාමුදුරුවනේ, දැන් ඔය මම දැක්ක සිංහලෙන් ඒක අරගෙන ඔය පිටපතක් හදලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන්ුත් ඒ පිටපත හදන්න බැරිද ස්වාමීන් වහන්සේ? ඉංග්‍රීසි එක අරගෙන අපි කරන්නේ ඉන්නේ. ඒක තමයි පටන් ගන්න ඉල්ලීමක් කරන්නමයි හිටියේ. මොකද එතකොට අපිට ඒක ලැබුණාම මේ දරුවන්ට අඩු ගන්න ඒක දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අඩු ගන්න සිංහලෙන් මේගොල්ලන්ට මේ ගැඹුරු ධර්මය තේරෙන්නේ නැත්නම් අඩු ගන්න ඉංග්‍රීසියෙන් ඒගොල්ලන්ට ඒක දුන්නොත් මේ පිටරට. ඒ වගේම තමයි මේ ආරම්භයක් අපිට ඒ පැත්තට යොමු වෙන්න. අපිට දැන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික මාධ්‍ය ඒ දේවල් භාවිතාවත් එක්ක අපි තේරුම් ගත්ත අපිට මේ ඉංග්‍රීසි භාෂාවෙනුත් හැකිතරම් ධර්මීය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් නේ කියලා. ඒ නිසා ඉදිරි කාලයේදී ලෝතුරු වර්ණ YouTube නාලිකාව ඔස්සේ ඉංග්‍රීසි භාෂාවෙනුත් ඔබට ධර්මයේ හේයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්. හැමදාම මේක හිතනවා ස්වාමීන් වහන්සේ කොහොමද මේක දරුවන්ට තේරුම් කරලා දෙන්නේ කියලා. ඉතින් අපි කියනවට වැඩිය ඇත්තටම එහෙම තැනකින් එහෙම එනවා නම් ඒගොල්ලන් ඒක අහන්න බලයි. ඉතින් කොච්චර අපි කතා කරත් මේ වගේ හරියටම පැහැදිලි ධර්මයක් හරියටම ඇහෙනකොට ඒගොල්ලන්ට උනත් ඒක මේ උරා ගන්න උකහා ගන්න ලේසියනේ හාමුදුරනේ. ඒකයි බොහොම බොහොම පිං හාමුදුරනේ. ඉංග්‍රීසි භාෂාවෙන් බණ කියන්න පුළුවන් ඒ දැනටමත් ඉන්නවා, විශේෂයෙන් අනුරුද්ධ මහතා. එහෙම අනාගතේ එතුමා බණ කියයි සියලුම දෙනාගේ අභිලාෂයන් ඉෂ්ට සාධනය කර දෙමින් ඉංග්‍රීසි භාෂාවෙන්. සාදු 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 සාදු. ඒ ප්‍රාර්ථනාවල ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේගේත් මේ සියලු දෙනාගේ නිවන පූර්ණයම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. එච්චරයි එකම. සාදු සාදු සාදු. අසීනා මහත්මියටත් ඒ උත්තරීතර නිවන අප්‍රමාදව සාධනය කර ගන්නට මේ සියලු කුසල් පින්දහම් හේතු වාසනා වේවා. එතුමියටත් එතුමියගේ ඒ දරුවන්ටත් ඒ බලාපොරොත්තු වන ආකාරයෙන්ම උත්තරීතර නිර්වාණ අවබෝධයම ළඟා වෙලා සදාතනික ශාන්තිමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් පින් පමුණුමු. සාදු 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 සම්මන් තෙරුවන් සරණයි සියලු දෙනාට. අයි සුවපත් වේවා නිමනම් බෙත්වා. තව අදහස් තියෙනවද? අවසවයි හඳුනේ. තරින්දු හිමි හිටියා නේද? ඉන්නව නේද? ඉන්නව හඳුනේ. ඔව්. නැද්ද අදහසක් තරුණේක හැටියට? තියෙනව නේද අදහස්? තරුණ අදහස් මේ සම්බුද්ධ ශාසනය බබලවනවා. මොකද වැරදි චිත්‍රයක් මේ මාර්යා මවලා තිබුණා පහුගිය කාලේ. වයසට ගියාට පස්සේ තමයි බණ අහන්න ඕන. ඒක විලාර බමුණන්ගේ ක්‍රමේ. ඔබ දන්නවද බමුණන්ගේ තිබුණ හැම ක්‍රමයක්? බමුණන්ගේ තිබුණා ක්‍රමයක් ජීවිතේ වයසට ගියාම ගෙයින් නික්මිලා, නැත්තම් ගෘහවාසී නික්මිලා ගිහිල්ලා කොහේ හරි කමන්නේ පැවිදි ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සාසනික සම්ප්‍රදායක් ගැන දැනගෙන නෙවෙයි. ඔවුන්ගේ තිබුණ එහෙම චිත්‍රයක්. ඔවුන්ගේ තිබුණ චිත්‍රයක් බමුණන්ගේ පෙර දඹදිව මහා භාරතේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩවසන කාලේ මතයක් තිබුණ ජන සමාජයේ වයසට ගියාට පස්සේ තවදුරටත් ගෘහවාසී ඉන්න හොඳ නැහැ. වයසට ගියාට පස්සේ කොහේ හරි කමන්නේ, සිවුරක් ඇඳගෙන තට්ටේ බාගෙන කොහේ හරි කමන්නේ පැවිද්දෙක් වශයෙන් ඉන්න ඕන කියලා. ඒ නිසා තැනක් නොතනක් නැහැ. උන්නෝයි කොහේ හරි හිටියා. අවසාන හිමි ඉඳලා ඉතින් මැරිලා ගියා. එයා හිතුව අඩුම තරමේ හිමි හිටියාම ජීවිතේ අවසානි සුගතියක් ශාන්තියක් අත්වෙයි කියලා. එහෙමත් වෙන්නේ නැහැ. ඥානියක් මාර්ගයක් ඥාන මාර්ගයක් නොමැතිව නිකන් ඔන්නෝහි සිවුරක් ඇඳගෙන හිටියා කියලා යහපතක් වෙන්නේ නැහැ. ඒක වස්ත්‍රයක් විතරක් වෙනවා එදාට විලිවහ ගන්න. ඒ නිසා ඥාන දර්ශනයක් අනුගමනය කරන ක්‍රමවේදයක් ජීවිතේට තියෙන්න ඕන. ඉතින් අර බමුණන්ගේ දුවිච්ච මෝඩ මතය තමයි වයසට ගියාට පස්සේ තමයි ධර්මයට යොමු වෙන්න ඕන කියලා. ඒ මාර්යාගේ මතේ
පුදුමයි කියන්නේ ලංකාවටත් ඇවිල්ලා පහුගිය කාලේ ගෙවිච්ච සතවර්ෂ ගාණක් පුරා එහෙම තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ තරුණ පිරිස් ධර්මෙන් අයින් වෙනවා. එනහෙනම් තරුණ පිරිස් වලට ධර්මය අදාළ නැහැ. වැඩිහිටි පිරිස් කියනවා තාම ওই කට්ටිය තරුණයිනේ. තාම ওই කට්ටියට ධර්මයේ හැසිරෙන කාලයක් නෙවෙයි. වයසට යනකම් ඉන්න කියලා. ඉතින් මේ වගේ වැරදි චිත්‍රයක් මවලා දීලා තිබුණා මාර්යා. නමුත් දැන් ඇත්ත ඇති හැටියෙන් විවෘත වෙනකොට වයස් ભેදයක් නැහැ ධර්මය අවබෝධ කරගන්න. මට මතකයි අසංක හේවගේ මහත්මයාගේ පුත්‍රයා රුවින්දු, රුවින්දු තරුණයා රුවින්දු පුතා කියපු කතාවක්. අවුරුදු 12ක පුංචි දරුවෙක්ට ධර්මය කියලා දුන්නකෝ. අවුරුදු 12ක ඒ දරුවා ඒ ධර්මය උදෙසා දක්වපු ප්‍රතිචාරය සහ ඒ වෙනුවෙන් කරපු උපස්ථානය ගැන කිව්වා පුදුම හිතෙන ඇත්තටම. ඒ කියන්නේ අවුරුදු 12ක දරුවෙක් එබඳු ධර්මාබෝධයකින් කටයුතු කරනවා කියලා අහන එක පවා ඔබට විශ්මයක් වෙයි. හැබැයි මතක තියාගන්න බුද්ධ ශාසනයේ අවුරුදු 5 6 7 8 9 10 රාතන් වහන්සේලා හිටපු බව අපේ බුද්ධ ශාසනය. ඒ නිසා දරුවෙක් කුඩා වුණත් මේ යථා ධර්මය ඇහෙනවා නම් ඒ දරුවට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ශාසනය කළු කෙස් ඇත්තන්ටයි. විශේෂයෙන් මේකෙන් අදහස් කරන්නේ වයස කම්මල තාත්තල බණ අහන්න ඕනේ නැ කියන එක නෙමෙයි, වරදියට ගන්න එපා. බුදුරජාණන් වහන්සේ එසේ කිව්වේ සුසෝ කාලකේසෝ ධාරෝ භද්‍රය උබ්බනේ අයම් පටමං සමයන් කියලා විස්තර කළේ. ඒ කියන්නේ තරුණ කේස් තරුණ කළු කෙස් ඇති තරුණ සමය භද්‍ර යෞවනයේ තාරුණ්‍ය තමයි මේ ධර්මයේ හැසිරෙන හොඳම කාලය කියලා සඳහන් කරේ. ඇයි දන්නවද? වයසට යන්න 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 විඥාන මෝරණෝ, විඥාන ඇටුවම් බහිනෝ, අරටු බවට පත් වෙනෝ. එතකොට අපේ සිංහලේ තියෙනවා කියවනක් නියපොත්තෙන් කපන් කඩන්න පුළුවන්ක පොරෙන් කපනකම් ඉන්නවා කියලා. නියපොත්තෙන් කඩන එක සරලයිනේ, පොරෙන් කපන එක ටිකක් වෙහෙස කරයි. ඒ වගේ වයසට යන්න 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 විඥාන නිරෝධ කිරීම, එහෙම නැත්නම් ඒ රාග විඥාණයෙන් නිදහස් වීම කියන එක ටිකක් අමාරු වැඩක් වෙනවා. මොකද වසර ගානක් තිස්සේ, වසර සෑහෙන කාලයක් තිස්සේ වැඩිච්ච විඥානයක් තියෙන, බලවත් විඥානයක් තියෙන. ඒ නිසා ඒ විඥාන නිරෝධ කරන එක ලේසි නෑ. හැබැයි තරුණ පිරිස් වලට එහෙම නෑ. තරුණ පිරිස් කියන්නේ තාම විඥාන මෝරා එමින් පවතින කාලයක්. එතකොට තරුණ පිරිස් වලට ධර්මයට යොමු වුණොත් ඉක්මනින්ම පුළුවන් නිවනටපත් වෙන්න. ඒ නිසා අපේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගාණක් වැඩ හිටියා, අති බහුතරයක්ම තරුණ පිරිස. සුළු වශයෙන් තමයි වැඩිහිටි මහලු අය හිටියේ. වැඩි හරියක්ම හිටියේ ඔක්කොම අවුරුදු 20 30 40 වගේ. කියන්නේ ජීවිතේ මැදි වයසට කලින් අරහත් ඵලයට පත් වෙච්ච උත්තමයෝ. ඉතින් ඒක නිසා මේ ශාසනය තාරුණ්‍යයටයි කිව්වේ ඒකයි. තරුණයන්ට කියන එකෙන් අදහස් කරන්නේ වැඩිහිටි අම්මලා තාත්තලට මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිය, ඒයි ධර්මය අහලා වැඩක් නැහැ කියන එක නෙවෙයි. ඒක නෙවෙයි, එහෙම අදහසකින් නෙවෙයි. තරුණ පිරිසට ඉක්මනින් රාග දේශ මොහ දුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්නේ නිසා තරුණයන්ට මේ ශාසනයේ ප්‍රථම භාගය පැවරෙනවා කියලා භාගතුන් වහන්සේ දැක්වුවා. ඉතින් මං කැමති තරිඳු පලිහවඩන කියන්නේ තරුණෙක්, තරුණ ගුවන් නියමුවෙක්, අපේ එතුමාගෙන් අදහසක් දැනගන්න කැමති ධර්මය ගැන, ධර්මයේ හැසිරීම ගැන. මොකද මෙබඳු අදහස් තවත් ධර්මයට යොමු වෙන්න ඉන්න තරුණ පිරිසට ලොකු උත්තේජනයක් වෙන්න පුළුවන් නිසා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔබගේ පාද නමස්කාර කරනවා. සුපත් වේවා. ඔව්, ඇත්තම ස්වාමීන් වහන්සේ කිව්වා වගේ තරුණ සමාජයේ ජවය තෙක් තරුණ සමාජ බොහෝ විට දුවමින්, ඒ කියන්නේ හැමතිස්සෙම සෑහීමකට පත් වෙලා නැහැ. ධර්මයේ අහන පිරිස අතර තමයි ඇත්තටම සෑහීමකට පත් වෙච්ච, දුවන ප්‍රමාණය අඩු වෙච්ච ස්වරූපය අපිට ලැබුණේ. ඉතින් එහෙම හොයන හැමෝටම අපි, මට නම් ඇත්තටම අපි අධිෂ්ඨාන කරලා රුවන් මිලිසෑය වන්දනා කළා, නිවන් මාර්ගය හොයාගෙන අධිෂ්ඨාන කළා, වහන්සේගේ ධර්ම ලැබුණේ. අපි ඔබ වහන්සේට පාද නමස්කාර කරනවා අපි වෙනුවෙන්, අපි අනුකම්පාවෙන් අපිට මේ ධර්ම දේශනා කරනවට. ඒ වගේම පොඩි වැරද්දක් නිවැරදි කරන්න ඕන, හැමදාම මම කියන වැරද්දක් අර මේ හේෂාරි මහත්මියගෙන් නැත්තම් නැගණියගෙන් තමයි අයියට ධර්මය ලැබුණේ කියලා නේ. එහෙම නෙවෙයි නේක උනේ නේ, අනිත් පැත්තට නේ. මේ සැසරේ එහෙම නෙවෙයි ස්වාමීනි. සරිඳු මහතාගෙන් තමයි නැගණියට ඒ ආරංචිය ලැබෙන්නේ නේද? එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඔව්, හේෂාරි පල්ලිහවඩන මහත්මියට ලැබෙන්නේ එහෙමයි ධර්මය.
නමුත් අපිට පස්සේ දැනගන්න හම්බුණා වැඩියෙන් ක්‍රියාකාරී වෙලා ඉන්නේ හේෂාරි මහත්මිය කියලා. ඒක වෙනම කතාවක්. ඒ තරිඳු මහතාට තියෙන කාල වේලාවේ තියෙන අඩුපාඩුකමත් එක්ක, රැකී රක්ෂා කටයුතුත් එක්ක, නමුත් දෙදෙනාම ඉතාම ශ්‍රේෂ්ඨාකාරයෙන් ධර්මයේ ගමන් කරන බව අපිට පේනවා තරුණියන් වශයෙන්. ඔව්, ඉතුරු ටික. එහෙම ස්වාමීන්සේ, ඉතින් තරුණ හැමෝටම කියන්නේ, ඉතින් මේ ජවයත් එක්ක ධර්මාවබෝධයෙන් ලැබෙන සෑහීම වචනවලින් කියලා නෙම කරන්න බෑ. රාග ගින්නෙඟුයි ද්වේෂ ගින්නෙඟුයි, ඒ කියන්නේ අපේ වයස කට්ටිය පිච්චෙන විදිහ දැක්කහම අපිට තේරෙනවා, එකම අවස්ථාවන්වලදී අපි ඒ ධර්ම අවබෝධයෙන් හින්දා ඒ දැවෙන ප්‍රමාණය කොච්චර අඩු වෙලා තියෙනවද කියලා. ඉතින් එතන ලැබෙන සැනසුම ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ ස්වාමීන් වහන්සේ. අපි ඒක අත්දකිනවා අපේ සමාජයේ, එකට ගත කරන ආලෝත් එක දැක්කහම එකම අවස්ථාවල එකම සිදුවීම් වලදී අපිට මොහොන දෙන්න පුළුවන් විදිය ගැන අපි ඇත්තටම අපිට පුදුම ඇත්තටම මේ බුදුරන් වහන්සේට අපි තුම් නමස්කාරය පූජා කරනවා අපි වෙනුවෙන් ඒ ධර්මය අපිට අවබෝධ කරලා දුන්නා. සාදු සාදු සාදු. එතකොට